මම වෛද්‍ය ජයන්ත බණ්ඩාර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන් සංගමයේ ප්‍රධාන ලේකම් අද දින මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ මේ වෙනකොට කොරෝනා මර්ධනය කිරීමේ වැඩපිළිවෙලේ තිබෙන බරපතල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට. එතකොට අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ දින 10කට ලොක්ඩවුන් එකක් කරලා තියෙනවා. එතකොට මේ ලොක්ඩවුන් එක ඒ පැත්තෙන් තියෙනකොට අනිත් පැත්තෙන් ආණ්ඩු පැත්තෙන් වැඩි බරක් දාලා තිබේ පහුගිය කාලේ දිගටම එන්නත් කරන සම්බන්ධතර දැන් සැලකිතු ප්‍රමාණයකට මිලියන 3-4 ප්‍රමාණයකට එන්නත් දෙකම දුන්න බවට තමයි තොරතුරු තියෙන්නේ. එතකොට එන්නත් කිරීම කරේ වැඩි විශ්වාසයක් තියලා අපේ රටේ කොරෝනා මර්ධන ව්‍යාපාරය යනකොට අනිත් පැත්තෙන් කොරෝනා පාලනය කිරීම අදාළව ගන්න ලබන නිරෝධායන ක්‍රියාවලිය සහ ආයිසොලේෂන් ක්‍රියාවලිය ප්‍රතිකාර කටයුතු ඉතා විශාල වශයෙන් බිඳ වැටලා තිබෙනවා. අද වෙනකොට රෝහල් වලට දරා ගන්න බැරි මට්ටමට රෝගීන් ඇවිල්ලා තිනවා. අද වෙනකොට රටේ කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් වලින් කොවිඩ් රෝගීන්ගෙන් 50% විතර අද වෙනකොට ඔක්සිජන් මත යැපෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒතකොට මේක සමාජගත වෙලා උග්‍ර විදියට සමාජගත වෙච්ච අවධියකට ආවට පස්සේ දැන් ආසාවිතයෝ විශාල ප්‍රමාණයක් ගෙවල් වල ඉන්නේ, ඒ කියන්නේ සමාජයේ ඉන්නේ. එතකොට රෝහල් වලට ඇතුළත් වෙන්නේ දැන් ආසාදනය වෙලා රෝග ලක්ෂණ උත්සන්න වෙච්ච අය තමයි බොහෝ විට හුස්ම ගැනීම සුවසන පහසුතා වුණා වගේ බරපතල රෝග ලක්ෂණ සහිත තමයි දැන් මේනකොට රෝහල් වලට ඇතුළත් වෙන්න රෝගීන් ඉන්නේ. එතකොට ඒ රෝගීන්ගේ 40-50% විතර දැන් තියෙන අපිට තියෙන දත්ත අනුව දැන් ඔක්සිජන් මත තමයි යැපෙන්නේ. එතකොට මේක බරපතල තත්ත්වයක්. එතකොට මේ තත්ත්වය නිසා රෝගීන් විශාල ප්‍රමාණයක් රෝහල තුල සිටීම නිසා සාමාන්‍ය සෞඛ්‍ය සේවාව සහ මුලින්ම බිඳ වැටලා තියෙනවා. සමස්ත රෝහල් කඩවල 50% විතර කොවිඩ් මර්ධන වැඩවලට කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. එක එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ වෙනකොට අපේ රටේ සෞඛ්‍ය සේවක විශාල වශයෙන් ආසාදන ලක්වමින් යනවා. එතකොට රෝහල් ආශ්‍රිතව මේක සෞඛ්‍ය සේවකයන් අතර විශාල වශයෙන් පැතිරලා ගිහිල්ලා මේ වෙනකොට සෞඛ්‍ය සේවකයෝ 5-10% අතර ප්‍රමාණයක් තියලා දත්ත අනුව දල වශයෙන් 5-10% අතර ප්‍රමාණයක් අද වෙනකොට මේ රෝගයට උදුරලා තියෙනවා. මේ මාසේ ඇතුළත ගත්තාම ජාතික රෝහල විතරක් 425ක් ආසාදන වෙලා තියෙනවා. එතකොට අනිත් රෝහලත් තත්ත්වය ඒ වගේම සමහර ඉස්සරහ සමහර යුනිට් තියෙනවා ඒකක තියෙනවා. ඒ ඒකකවල සියලු දෙනාම 5 ආසාදන වෙලා. එතකොට අඩු වැඩි වශයෙන් 5-10% අතර ප්‍රමාණයක් සෞඛ්‍ය සේවකයෝ ආසාදන ලක් කරලා තියෙනවා. සමහර රෝග ලක්ෂණ තියෙනවා. එතකොට සමහර කීප දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේකත් බරපතල තත්ත්වයක්. එතකොට දැන් 50% රෝගීන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඉන්න වෙලාවක සෞඛ්‍ය සේවාවත් මේ විදිහට සෞඛ්‍ය සේවකවත් මේ විදිහට ආසාදනය වෙලා තියෙන වෙලාවක එතකොට ඒ ආසාදනය නිසාම සෞඛ්‍ය සේවක විශාල ප්‍රමාණයක් තව නිරෝධායනය කරන්න සිද්ධ වෙනවා. එතකොට සෞඛ්‍ය සේවකයන්ගේ බරපතල අඩුවක් තියෙනවා දැන් මේනකොට. එතකොට රෝගීන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන වෙලාවක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල වශයෙන් රෝගී තත්ත්වය පත්ලා දිනනකොට මේක දැන් අපිට දරා ගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට. ඒ නිසා මෙන්න මේ රෝග සමාජය තුළ මේ වසංගතය පැතිර යන වේගයට සාපේක්ෂව රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව එතකොට රෝගීන් රෝග ලක්ෂණ පෙන්න රෝගීන් ප්‍රතිකාර කිරීමටත් අද වෙනකොට සෞඛ්‍ය අංශ බරපතල අපොහොසත් වීමක් තියෙන එක පැහැදිලිව පේනවා. අපිට දැනටත් තියෙන සමහර අසාධ්‍ය රෝගීන් පවා නිවෙස්වල ඉන්නවා. එතකොට මේ තත්ත්වය නිසා තමයි අපි දැනට සෑහෙන කලකට ඉස්සලා කිව්වේ මේ කොරෝනා මර්ධන අදා විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සඳහා එන්නත් කර විතරක් නෙමෙයි සෑම ගත යුතු සෑම සමාජීය ක්‍රියාකාරම් සහ මහජන සෞඛ්‍ය ක්‍රියාකාරම් එකට අරගෙන ඉලක්කයක් තියාගෙන කොවිඩ් තුරන් කරන ඉලක්කයක් අරගෙන වැඩ කරන්න කියලා ආණ්ඩුවට. හැබැයි ආණ්ඩුව පහුගිය අපිට මතකයි අපි පහුගිය සංගමයාගෙන පහුගිය ජනවාරි මාසේ තමයි ශ්‍රී ලංකාවට කොවිඩ් තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් කියලා අපි පොතක් වශයෙන් අපේ යෝජනාවල ඉලිදක්වලා ආණ්ඩුවට බාර දුන්නා. රජයට බාර දුන්නා. නමුත් ඒ දවස්වල කි ගණන් ගත්තේ නැහැ. දැන් අපිට තේරෙනවා දැන් හැමෝම කතා කරන්න පටන් ගන්න තියෙනවා විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා. අපි දැන් අපි ඒක කලින් දැක්කා. ඒ නිසා තමයි අපි කිව්වේ මේකට විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා. එතකොට ඒ අපි එහෙම කියනකොට ආණ්ඩුව එන්නත් අවශ්‍ය නැහැ කිව්වා. සමහරවිට PCR අවශ්‍ය නැහැ කිව්වා. සමහරවිට අපි කියද්දි බෝඩර් කන්ට්‍රෝල් එක කරන්න කියලා රටට ඇතුළත සංචාරකයෝ ගේන එක පාලනය කරන්න ගියද්දි ඒක ආණ්ඩුව කරේ නැහැ. එතකොට ඒවා කිසිදු වග විභාගයෙන් දොරව රට තුළට රෝගීන් ආවා. ඒ නිසා තමයි මේ රැලි ඇති වුණේ. ඒ විතරක් නෙමෙයි අපිට මතකයි එන්නත් කරන ක්‍රියාවලිය. මේ එන්නත් කරන ක්‍රියාවලිය යන වෙලාවේ සෞඛ්‍ය සේවක අධ්‍යක්ෂ ජනරාල්තුමා එක වෙලාවක කිව්වා
අවුරුදු 30යි 60 අතරයට එන්නත් දෙන්න කියලා ප්‍රශ්න අහිර පළාතේ. ඒක සම්පූර්ණ වැරදි තීරණයක්. ඒ නිසා තමයි මේ මරණ විශාලය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ තියෙනවා එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඒක පැහැදිලිවම දක්වලා තිනවා රෝගීන් ෆ්‍රන්ට් ලයිනර්ස්ලා අත්‍යවශ්‍ය සේවාවල ඉන්න අය. එතකොට ඊගවට වයස අවුරුදු 80ට වැඩි 70ට වැඩි 60 70 එහෙම එහෙම වයස වැඩි තැන ඉඳලා පහළට තමයි මේ එන්නත් කරන එන්න ඕනේ. නමුත් පහු කියලා අපි දැක්කා අපේ රටේ ආණ්ඩුවේ දේශපාලඥයෝ මැදිහත් වෙලා තරඟෙට තමන්ගේ හිතවතුන්ට එන්නත් කර දෙන්න ගත්තා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සහ මුලින් බෙද දාලා තමයි එන්නත් දුන්නේ. එතකොට අපි අහුවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාලතුමා ඇයි මෙහෙම කරන්නේ කියලා. එතකොට එතුමාගේ පැහැදිලි කිරීම උනේ තරුණ අය තා වැඩිපුර සමාජයේ ගැවසෙන ඒ නිසා ලවුන්ට දෙන්න කියලා. එහෙම ලෝකේ විද්‍යාත්මක ක්‍රමයේ දන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් වයසක අය මේ යන්නේ. එතන ඒකට ඒ වැරදි තීරණ ගත්තා සම්පූර්ණ වක් කියන්න ඕනේ. එතකොට දැන් අත්තර පස්සේ දැන් එන්නත කරෙහි රජය ආණ්ඩුව වැඩි විශ්වාසයක් තියලා තමයි හඩතු කරම පේන්නේ. නමුත් අපි දැන් දන්නවා අපි මුලින්දලම කිව්වා මේ එන්නතේ එන්නතේ මේ එන්නත අවශ්‍යයි. නමුත් එන්නත කියන එක හොඳ ප්‍රබලම අවියක් නෙමෙයි කියලා අපි කිව්වා. ඒකට හේතුව තමයි මේ එන්නතේ ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. සමහර එන්නත් වැඩ කරන්න 60ක් විතර 60ක් 65ක් විතර ඒ ක්‍රියාවලිය. ඒතොර එන්නත් කර ක්‍රියාවලියේ තියෙන දූෂිත භාවයේ හින්දා. ඒතොර එන්නත් කරන්නේ 60ක් විතර අපිට හර්ඩ් ඉමුනිටියක් ගන්න 60ක් විතර එන්නත් කරේ කරන්න ඕනේ. ඒතොර ඒ තරම් ප්‍රශ්න තියෙනවා. 60ක් 60කට අපිට ප්‍රතිශතයක් ගන්නරන් අපි 100ක් කරන්න. ඒතොර තා ළමයින්ටත් අ කරන්න පටන් ගන්න අපේ රටේ. එතකොට එන්නත සම්පූර්ණ නැතිල අවසන් කරත් මේ ප්‍රශ්නේ විසඳේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිසිම සෞඛ්‍ය සත්‍යයක් කියලා නැහැ. ආණ්ඩුව විශ්වාස කරනවා එන්නත දුන්නත් නේ ඉවරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි අපි කිව්වේ නිරෝධාන ක්‍රියාවලිය, බෝඩර් කන්ට්‍රෝල් කරන සීමා පාලන ක්‍රියාවලිය, එතකොට හුදකලා ක්‍රීම් ක්‍රියාවලිය ඒවා හරියට කරන්න ඕනේ. ඒ නිසා තමයි පෞද්ගලික සමාජ ව්‍යාප්ති නිසා අපි සංගම් විදියට රටේ හැම පැත්තකම ලොක්ඩවුන් කරන්න කියලා ඉල්ලීමක් ආවා. ලොක්ඩවුන් කරන එක හැම පැත්තෙම මහානායක හමුදුරංගුරින් වෘත්ති සමිති වලින් දේශපාල පක්ෂ වලින් හැම පැත්තෙම ආවා ලොක්ඩවුන් කරන්නලා. එතකොට හැබැයි අපි පැහැදිලිව කිව්වා ජනාධිපති ලිඛිතව දැනුම් දුන්නා ලොක්ඩවුන් කරනවා සැලසුම් සහගතව ලොක්ඩවුන් කරන්න කියලා. ලොක්ඩවුන් කරන්න කලින් අඩුම තරමේ සතියක් දවස් 5ක් සතියක්වත් තරම් කලින් කල්තියා දැනුම් දීලා ඒක සැලසුම් කරලා අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ආහාර ටික රස කරගන්න අත්‍යවශ්‍ය බෙහෙත් ටික රස කරගන්න එතකොට ඉන්ද්‍ර ටික රස කරගන්න ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා වලට සහ සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය දේවල් එකතු කරගෙන යම්කිසි සති 4ක් 6ක්වත් අඩුම ගාන ලොක්ඩවුන් හැටි ආයතන තිබුණා. එතකොට මේ දින 10ක ලොක්ඩවුන් එක අපිට පේනවා අසාර්ථක කළ හේතුව මේමයි. ලොක්ඩවුන් කරන කාලය තුල කරලා ලොක්ඩවුන් එකේ ඉවත් වීමට අවශ්‍ය කරන සාධක 6ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිව ඔවුන්ගේ මාර්ගෝපදේශ වල දක්වලා තියෙනවා. ඒක එකක් තමයි වෛරසය පාලනය කර ඇති බවට සහතික වෙන්න ඕන කියලා. ඊගාවක තමයි මේ රෝගීන් හඳුනාගෙන එතකොට පරීක්ෂණ කරලා හඳුනගෙන නිරෝධාන කටයුතු කරන්න රෝගීන් ප්‍රතිකාර කරන්න ඒක 100%ක් තහවුරු වෙන්න ඕන කියන එක. ඒ වගේම රෝහල් ආශ්‍රිතව පොකුර ඇතිවීම අවධානම වැඩපවත්වලා තියෙන්න ඕනේ. එතකොට පාසල් වගේ අනිකුත් ආයතනවල මාර්ගෝපදේශ දීලා තියෙන්න ඕනේ. ඒවා ශක්තිමත් කරලා තියෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි ජනතාව මේ සම්බන්ධයෙන් හොඳින් දැනුවත් කරලා ජනතාව බලගන්නවලා ජනතාවට මේකට සම්බන්ධ කරගෙන තියෙන්න ඕනේ. එන්නේ ඒ අවශ්‍යතාව ටික තියෙන්න ඕනේ. ඒකේ පැහැදිලිව වැදගත්ම කාරණා තමයි අර සමාජය තුළ රෝග ව්‍යාප්තිය හොඳින් වැඩපැවැත්වූ බවට සහතිකයක් තියෙන්න ඕනේ. සහ අර සමාජය තුළ සිටින රෝගීන් හඳුනාගෙන ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කිරීම හුදකලා කිරීම කරලා තමයි මේ ලොක්ඩවුන් එක අවසන් කරන්න වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය මේ වෛරස සිද්ධාන මේ වෛරස එක දවස් එක් රෝගීට වැළඳුනාට පස්සේ දවස් සති දෙකක් සති තුනක් අතර කාලයක් වෙනත් කෙනෙකුට බෝ කරන්න පුළුවන් කියන එක පැහැදිලි වෙනවා. එතකොට දැන් මේ ලොක්ඩවුන් එක කරේ ගිය පෙරේදානේ ලොක්ඩවුන් එක පෙරේදා කරාට පස්සේ පෙරේදා දිනේ ආසාදිත පුජ්‍යලේ හිටුවත් අපි ගෙදරක ඒ පුජ්‍යලයා හරහා අනිත් පුජ්‍යල ගෙදර ඉන්න ලොක්ඩවුන් එක තුල ගෙදර නිවසේ ඉන්න අනිත් අයට මේක බෝ වෙන්න පුළුවන්. එතකොට අර පුජ්‍යලයා සති තුනක් ඇතුළතම මේ බෝ කරන්න පුළුවන්. එතකොට ගෙදර ඉන්න අනිත් කෙනෙකුට තුන්වෙනි සතිය හැදුනොත් එහෙම තවත් සති තුනක් යනවා. එතකොට සති හයක්වත් විද්‍යාත්මකව ගත්තා මේ වෛරසය පාලනය කරන්න සයිකල් දෙකක්වත් සති හයක්වත් ලොක්ඩවුන් එකක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි මැදින් ලොක්ඩවුන් එක අයින් කරොත් මොකද වෙන්නේ අපිට? අර අතරමැදින් ආසාදිතව සමාජයට ආපහු යනවා. එතකොට මේක වැඩක් නෑ. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවානේ අර හොද මඩේ දානවා කියලා. එතකොට මේක දැම්මේ මේ ලොක්ඩවුන් එක දවස් 10 වෙනකොට දෙකන හොද මඩේ දැම්මා වගේ. ආයෙ කිසි තේරුමක් නෑ. ආයෙත් වෛරසය පැතිරෙන්න පටන් ගන්නවා. මම නවතත් කියනවා මේ ලොක්ඩවුන් එක පටන් ගද්දිම ආණ්ඩුව කරේ හරියට නිකන් අර කළුව මාරපණ ගියා වගේ වැඩක් කරේ. කිසිම සැලසුමක් නැහැ. දවස් 5ක්
අරගෙන මිනිස්සුන්ට කියලා අපි දන්නා ඊට කලින් දවසෙත් ආණ්ඩුව පැත්තෙන් ඉංගියක්වත් තිබුණේ නැහැ රට වහනවා කියලා. රට වහන්නේ නැහැම කියන ස්ථාවරය තමයි දිගටම ආණ්ඩුව දේශපාලනය පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ආවේ. එහෙම කියලා එක්වරම හවස දෙකට තුන දෙක තුන වෙද්දි කියලා රෑ 10ට රට වහනවා. ඒක හරියට නිකන් මිනිස්සුන්ගේ පරිගැණීමට කරපු දෙයක් වගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට නම් මේ වෙලාවේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. ජන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ සෞඛ්‍ය සේවකත් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ ආණ්ඩුව මේ තීරණ ගන්න අය දන්නේ නැද්ද? පැහැවහයක් තිස්සේ තියලා රට වැහුවට පස්සේ මේ රටේ ඇතුළේ කලබලේ අපි දැක්කනේ. බාර්වල පෝලිං වල ඉන්න අයගේ මේ ෆොටෝස් පෙන්නන ආණ්ඩුවේ අය උක්කස් කඩවල සුපර් මාකට් වල අනෙකුත් කඩ බිල් වල එක් රැස්සලා ඉන්න මිනිස්සුන්ට මිනිස් පෙන්නන්නේ නැහැ. ඒක තමයි අත්දැකීම. එතකොට ආණ්ඩුවට තිබුණ ඇත්තටම අඩුම තරමේ දවස් 5ක් අරගෙන සලසුම් කරලා මේ ලොක්ඩවුන් එක කරන්න. ඒ නිසා අපි කියනවා එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු තියාගත්ත රටවලුත් අද වෙනකොට අසාර්ථක වෙමින් යනවා. ඒ නිසා නැවතත් ආපහර ලැබල්ලා විද්‍යාත්මක විදිහට මේ රෝගීන් ටික මේ ලොක්ඩවුන් කාලය තුල රෝගීන් ට අඳුනගෙන ඕන නිරෝධානය කරලා ප්‍රතිකාර කරලා අවශ්‍ය මේක සති 6ක්වත් කොහොම හරි පවත්වාගෙන ගිහලා අමාරුවෙන් හරි ජනතාවට සාහන දීලා ජනතාවගේ මූලික අවශ්‍යතා ඖෂධ ආහාර වැනි දේවල් මේ රටේ රාජ්‍යාන්ත්‍රණය ස්වේච්ඡා සංවිධාන විවිධ ව්‍යාපාර ඉන්නවා විවිධ පුජ්‍යලයෝ ඉන්නවා ඒ අයගේ සහයෝගය අරගෙන මේ ලොක්ඩවුන් කාලය තුල අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව කළ යුතු ලොක්ඩවුන් ඉවත් වීමට පෙර කළ යුතු දේවල් සම්පූර්ණ කරගෙන ලොක්ඩවුන් ඉවත් විය යුතුයි කියන එක තමයි අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ.